ආදරය කරන හිත්ලඟ ගොඩක් ආදරෙන් නවතින පෑය දෙකක් අදත් පටන් ගන්න හදන්නේ හවස හතර වෙනකන් හීන කැඳන ආදරේ. හීනයක් නොවි හැබෑවක් වන්නට පෙරුම් පුරන ආදරයක් තමයි හීන කැඳන ආදරේ කියන්නේ. දැන් අභිලාෂ් කොළුවට එක ප්‍රශ්නයක් මදිවට තව ප්‍රශ්නයක් අම්මා දාලා තියෙන්නේ. ඒ තමයි කම්පැනිකට අලුතෙන් ආපු කන්සල්ටන්ට් මිස් රයන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න අභිලාෂ් උත්සාහ කරද්දී රමණී ආයමත් අභිලාෂ්ට ප්‍රපෝසල් එකක් ගෙනල්ලා. ඒකට අභිලාෂ්ට කැමති වෙන්න කියලා දැන් රමණී බල කරනවා. හැබැයි මේ වෙලාවේදී අභිලාෂ්ට ගෙනාපු ප්‍රපෝසල් එකට අභිලාෂ් විතරක් නෙවෙයි අකමැති. ඒකට අකමැති තව ගොඩක් අය ඉන්නවා. ටීෂා මේ වෙලාවේ බලන්නෙත් අභිලාෂ්ගේ ප්‍රපෝසල් එකට කැමති නොවී ඉන්න විදියට වැඩ කරන්න. ඒකට ටීෂා ප්‍රමෝද්ගිනුත් උදව් ඉල්ලුවා. ප්‍රමෝද්නුත් ටීෂාට උදව් කරන්න පොරොන්දුනේ ප්‍රමෝද්ටත් ඒක වැදගත් කාරණයක් නිසා. රමණී අභිලාෂ්ට ගෙනාවු ප්‍රපෝසල් එකට අභිලාෂ් අකමැති වෙන විදියට වැඩ කරන්න ප්‍රමෝද් උපක්‍රමයක් කල්පනා කරා. ඒකට යොදාගත්තේ යෝග්‍යා. අද ගොඩක් දවසකට පස්සේ ප්‍රමෝද් යෝග්‍යාව මීට් වෙන්න ගිහින් තිබුණා. අයිස් චොක් එක දැන් ඇත්ත යන්නේ. ආයි කිසිම දෙයක් කන්න බඩේ ඉඩ නැහැ. බොරු බොරු. ඔය බොරු. අයිස් චොක් එකක් කන්න බඩේ ඉඩ නැති වෙන්න විදියක් නැහැ. ඒක නෙවෙයි. දැන් දවස් කීයක් සැලොන් එකට ගියේ නැද්ද? දෙකක්. හරි. ආයෙම ගිහින් වැඩ පටන් ගන්නව නේද? ඔව්. යෝග්‍ය. අපි දෙන්න සතුටින් ඉන්නවා වගේම අනිත් අයත් සතුටින් තියන්න ඕනේ යෝග්‍ය. අක්කටයි අභිලාෂ්ටයි උදව් කරන්න. තේරුණාද? ෂුවර්. කවුරුවත් කියන දේ අහන්න නැතුව වැඩ කරපු මං ඔයා කියන දේ ඇහුවා. ඉස්සරහට හැම දෙම සිද්ධ වෙන්නේ මේ විදිහට. හරිද? ගුඩ් ගර්ල්. හරි 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 හරි. ඒ වැම්බඩක් නෑ. මාව ඇරලවන්න එනවද? අනිවාර්යයෙන්ම. මෙච්චර උදව්වක් කරපු එකේ ඔයාව ගෙදරට ඇරලවන්න ගිහිල්ලා පුච්ච ගන්න පෙට්‍රල් පොඩ්ඩ මොකක්ද? හීන කැඳන ආදරේ ප්‍රමෝත්ට අයමත් පුළුවන්කම ලැබුණ කොහොම හරි යෝග්‍යයාගේ පැත්තට නම්ම ගන්න. පහුගිය දවස් ටිකේම යෝග්‍ය හිටියේ ප්‍රමෝත් ගැන ලොකු කලකිරීමකින්. ප්‍රමෝත් යෝග්‍ය ඉස්සරහා ඒ විදිහට හැසිරුනෙත් එයාගේ ටාගට් එකට යන්න යෝග්‍යකින් උදව් ගන්න ඕන නිසා. මේ අතරේ අභිලාෂ් ලිහිණිලයි ගෙදර ආපු වෙලාවේදී ලිහිණි එක්ක එයාට මේ දවස්වල තියෙන ප්‍රශ්නේ ගැන කතා කරා. ලිහිණි එක්ක අභිලාෂ් එයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ කියලා හිත ටිකක් සැහැල්ලු කරගත්තා. ඊට පස්සේ ලිහිණි දිගින් දිගටම කල්පනා කරේ අභිලාෂ්ගේ හිතට පොඩි හරි සැහැල්ලුවක් දෙන්න පුළුවන් විසඳුමක් එයාට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඇයි මේ වෙලාවේ කතා කරන්න හිතුවේ? ආදරේ කරන්න වෙලාවක් කවේලාවක් නැති නිසා. පණ්ඩිත කෙල්ල. සර්ගේ ප්‍රශ්නෙට මල් ළඟ විසඳුමක් තියෙනවා. සමහර විට මේක මෝඩ කතාවක් වෙන්නත් පුළුවන්. කියන්න බලන්න. සර්ලට ඔප්පු කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක බාලයි කියලා. ඒ කිසිම දෙයක් කරලා දැන් වැඩක් වෙන්නේ නැහැ. අම්මා ග්‍රිමන්ට් එක ගහලා ඉවරයිනේ. අපරාදේ. දැන් මං වෙන දෙයක් වෙන්න කියලා හිත හදාගෙන ඉන්නේ. ඒත් බය වෙන්න එපා. මං උත්සාහය අතාරින්නේ. I'll try. හැමදේම උනේ මං නිසා. එදා මං සර්ගේ වාහනේ ඉස්සරහට දුවගෙන ඇවිල්ලා මේ ප්‍රශ්නේ උනේ නැත්තම් මැඩම්ගේ තීරණයට සර්ට එදා විරුද්ධ වෙන්න තිබුණා. ලිහිනේ. මං ඒ ඔක්කොම කරයි. ඒ කිසිම දෙයක් කරලා වැඩක් තියනවද? එදා වාට කරදරයක් වුණා නම්
මට අනික් හැමදේටම වඩා වටින්නේ ඔයාලේනේ. මට ඔයා නැතුව වෙන කිසිම දෙයක් තිබිලා වැඩක් නැහැ. ඊන කැන්දන ආදරේ ප්‍රමෝද් මේ වෙනකොට ඉන්නේ එයාගේ ප්ලෑන් එක හරගියා කියලා විශ්වාසකින්. මොකද යෝග්‍යා ප්‍රමෝද් කියපු විදිහට වැඩ කරනවා කියලා ප්‍රමෝද්ට හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ආයමත් අභිලාෂ්ණි ලිහිණි වෙනදට වැඩිය ගොඩක් ලඟ වෙනවා කියන්නේ රයන්ගේ ප්‍රමෝද්ගේ ප්ලෑන් එක 100%ක්ම සාර්ථක කරගන්න එක ලොකු උදව්වක් වෙනවා කියන එක. යෝග්‍යාව මීට් වෙලා ප්‍රමෝද් ආයමත් රයන්ව මීට් වෙන්න හොටෙල් එකට ඇවිල්ලා තිබුණා. මොකද්ද මොකද්ද ඔය බලන්නේ? මොකුත් නෑ. වයි කොදෙන ෆෝන් එක? බෑ බෑ මෙහෙට දෙන්නකො රයන්. අනේ ප්ලීස් රයන්. අහා අභිලාෂ්ගේ ෆොටෝස්. තවමත් අභිලාෂ් ගැන හිතන එක එක පොයින්ට් එකකින්වත් අඩු වෙලා නෑ නේ. ඕකේ ඕකේ කමක් නෑ ටීෂා. මම තරහ නෑ ටීෂා. කමින්. ඔන්න ඔයාට අභිලාෂ්ගේ ගෙදරින් එන්න වෙන විදිහට වැඩ කරේ. මෙන්න මෙයා හොඳේ. මෙයාව අල්ලගන්නද? මොකද මොකද ප්‍රශ්නේ? නා ප්‍රමෝද් මුකුත් නෑ. ප්‍රමෝද් අපිට අලුත් ගර්ල් ගැන ගෙනාවපු ප්‍රපෝසල් එක මිස් කරන්න ඔයා මොන හරි හිතුවද? හිතුවා විතරක් නෙවෙයි ටීෂා, කරලත් ඉවරයි. යෝග්‍ය ආයමත් අභිලාෂ්ට ලිහිණිව සෙට් කරයි. Anyway, do you have any idea? බදන්නද ටීෂා? ආන්ටි රමණී අකමැති වෙන කොක්කක් සෙට් කරාම අපිට ඒක ඕන වෙලාවක ගලවලා දාන්න ලේසි. තේරුණානේ? ඒ ඔය ඔක්කොම ලසන්ත ලොකප් එකෙන් එළියට එනකල් විතරයි. ලසන්ත අයියා මං එක්ක එකතුලා දීපු ගේම් ටිකත් පොලිසියට මාට්ටු කරලා දුන්නාම දෙයනේ කියලා ලසන්ත අයියා තවත් ටික දවසක් එහෙට වෙලාම ඉඳී. You are superb Pramod. Very good. ඊන කැන්දන ආදරේ අද රමණි කම්පැනි එකේ බෝඩ් මීට්නයක් හැඳවලා තිබුණා. කම්පැනි එක සම්බන්ධව ඉස්සරහට ගන්න තීරණ මොනවද කියලා කතා කරන තමයි බෝඩ් මීට්නකේදී රමණිට අවශ්‍ය වුණේ. මීට්නකට ඩිලන්නුයි ප්‍රමෝද්නුයිත් ඇවිල්ලා හිටියා. හැබැයි අලුතෙන් ආපු කන්සල්ටන් මිස්ටර් රයන් තාම කම්පැනි එකට ඇවිල්ලා නැහැ. වෙලාව 4:05. Yes. Mr. Ryan ගේ vehicle එක කැඩිලා. Vehicle එක කැඩිලා නම් taxi එක හරි එන්න ඕනේ on time වැඩ කරන කෙනෙක්. Dylan. ඔක්කොම type කරා madam. Okay. Thanks. You're welcome. I'm very sorry Mrs. Samaradivakar and others also. It's okay Mr. Ryan. Come come. මම හිතන්නේ අපේ agreement එක ගැන මෙතන ඉන්න හැමෝම දැනුවත් කියලා. Mrs. Samaradivakar. Oh Mr. Ryan. එයාලා හැමෝම දැනුවත්. එයාලට මේ ගැන මොකුත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඒත් decision එකක් තියෙනවා. What? Decision? Yes. Mr. Ryan ලා ගෙන්නන ප්‍රොඩක්ට් එකේ සේල්ස් ගැන බලන්නේ නැතුව අපි කිසිම agreement එකකට යන්නේ නැහැ. ඊන කැන්දන ආදරේ මේ වෙනකොට රමණී රයන් එක ඇති කරගෙන තියෙන එකඟතා නිසා රයන්ව කම්පැනි එකට අතගහන එක වළක්වන්න අභිලාෂ්ට ලොකු දේවල් කරන්න බෑ. හැබැයි අභිලාෂ් රයන්ව කම්පැනි එකට ජොයින් වෙන එක ටිකක් හරි අඩු කරගන්න මොනවා හරි දෙයක් කරන්න කියලා තමයි කල්පනා කරේ.
එනිස තමයි අභිලාෂ් රයන් ඉස්සරහා ඒ විදිහට කතා කරේ. මේ අතරේ ලිහිණි ඊයේ ගුණේට පොරොන්දු වෙච්ච විදිහටම අද ලසන්ත බලන්න ගුණෙත් එක්ක ගිහින් තිබුණා. ලොක්කි. එල්ලි මොකද උඹ ටික ටික බහුවෙන්? මොකුත් නෑ යන්. මේ ඉතු ඉතු වෙලාවට හම්බෙන්න බෑ. පයික් මං කරපන්. ලාන්ත මේ අපේ මැඩම්. මැඩම්ට මේ වගේ තැනක් ගැලපෙයිද දන්නෙත් නෑ. විනාඩියක් වත් ඉන්න. පැදුරෙන් බිමට වැටිලා ඉන්න මට ආයෙ වැටෙන්න තැනක් නෑ. ඒ කියන්නේ මෙතන ඕකේ. මං ඒ දිතුවේ ලොකු කාර් වලින් බහින නෝනලට මෙතෙන්ට එන එක ටිකක් අප්සෙට් කියලා. කියා මං එදා ආවේ සමාව ඉල්ලන්න. ඔව්. ඒත් ඊට කලින් එතන රණ්ඩුව පටන් අරගෙන තිබුණා. මට සමාවෙන්න. ලසන්ත අයියේ ප්ලීස්. බාප්පගෙන් පලිගන්න එපා. පලිගන්න තරමක් මගෙන් පලිගන්න. බාප්පා ඒවට අල්ලගන්න එපා. තමුස මෙහෙම ආපු එකත් ලොකු දෙයක්. ගුණේ මම හිටින් ඉඳලා වැඩදෙයයි. ඉතුරු ටික මං එළියට ආවම තමුසෙත් එක්ක බලා ගන්න. මෙච්චරයි. ඊන කැන්දන ආදරේ. ලිහිණිට ලසන්තව දකින්නව කියන එකත් එච්චර පිරියක් ඇති දෙයක් නෙවෙයි. ඒත් ගුණේගේ බලකිරීමට තමයි ලිහිණි ලසන්තව බලන්න ගියේ. මේ වෙලාවේදී ගුණේට එයාගේ ජොබ් එක නැති වෙලා තියෙන නිසා, ගුණේගෙන් පලිගන්න ලසන්ත උත්සාහ කරන නිසා, ඒවෙන් බේරගන්න තමයි ලිහිණි අකමැත්තෙන් වුණත් මේ වෙලාවේදී ලසන්තව බලන්න ගියේ. ලසන්තව බලන්න ගිහිල්ලා ලිහිණි නොකරපු වරදකට ලසන්තගෙන් සමාවත් අරගෙන ආයෙමත් ලිහිණි ගෙදර ඇවිල්ලා තිබුණා. ලෝකි, මං ඒත් බැලුවා තාම නැත්තේ මොකද කියලා. ලසන්ත එනකන් ගොඩක් වෙලා ඉන්න වුණා අම්මේ. ඒකයි. කො බාප්පා? එහෙමම වාඩිය ළඟ නතර වුණා. මේ ගෙදර කණක් ඇහෙලා ඉන්න නැති වෙන නිසායි මං ඔබට යන්න කියලා කිව්වේ. මං දන්නවා. ගෑන ළමයෙකුට යන්න ගැළපෙන තැනක් නෙවෙයි එතන. මට ලොකු කලකිරීමක් දැනුණා අම්මේ. බාප්පා, ලසන්ත අයියා ඒගොල්ලෝ හැමෝම තමන් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න මාව ඉත්තෙක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නේ. මං ජීවිතේ ගැන කොච්චර හීන දැක්කත් ඒ හීනවලට වැඩි ආයුෂ නෑ කියලා මං දන්නවා අම්මේ. ඇති 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 පොඩි බය වෙන්න එපා අම්මේ. මං හොඳ දෙයක් කියන්නයි හැදුවේ අක්කේ. ඇයි මේ ලසන්ත අයියට ඕනි දෙයක් කරගන්න කියලා? ඔයා අභිලාෂ් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. මොන දේ සිද්ධ වුණත් මං ඉන්නවා ඔයාගේ සපෝට් එකට. සීන කැන්දන ආදරේ. ජීවිතයට ආදරේ අරගෙන එන හීන කැන්දන ආදරේ අහගෙන ඉන්නේ යෝක්‍ය ආයමත් ලිහිණිටයි අභිලාෂ්ටයි උදව් කරන්න තමයි ලෑස්තිය. යෝක්‍ය ලිහිණිට කිව්වේ ලසන්ත මොන දේවල් කරත් ලිහිණිගේ අභිලාෂ්ගේ ෆෑ එකට එයා උදව් කරනවා කියලා. හැබැයි යෝක්‍යගේ වචන පිටිපස්සේ ඉන්නේ ප්‍රමෝද්. කුමාර්, මේ අතරේ අද අභිලාෂ් කම්පැනිකේදී හැසිරෙච්ච විදිය ගැන රමණිගේ හිතේ එච්චර සතුටක් නෑ. මොකද රමණි ඉන්නේ ප්‍රමෝද්නුයි රයන්නුයි ගැන ලොකු විශ්වාසකින්. එනිසා අභිලාෂ් රයන්ට ඒ විදිහට කතා කරපෙක් ගැන රමණි හිටි අභිලාෂ් එක්ක තරහින්. තුන්නි මෙරි පෙන්දියාරි තිල්මි බජි කණ්ඩියාරි ටං 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 ආයි දිල් මෙ බෙරේ කංචියර ටං 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 ටං. මොන සීයෙන්ද මිනිස්සු වැඩ කරන්නේ? නෑ ලොකු නෝන, චීනි ළමයෙක්ට නමක් දාන්න කිව්වා. ඒකයි මං
අලු විදියක් ගෝපේ බිම දාලා වැළුවේ ටන් 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 හැම එකම විහිළුවට ගන්න හදන්න එපා පැටි මේ ගිහින් පුංචි මහතර කෑම කන්න එන්න කියනවා ඇයි ඇයි අම්මා පැටිට කෑ ගහන්නේ මම එනවා එන්න ඉතින් ඔහම තරහම වුණා දිහා බලාගෙන නම් කන්න බෑ අම්මා චූටි පුතා ඔයා ඕන දෙයටයි ඕන නැති දෙයටයි හැම එකටම තරහ ගනිද්දි අපිත් ඔය අත්දැකීමම වින්දා අම්මා දැන් තරහ අරන් තියෙන්නේ ඕන නැති දෙයකට චූටි පුතා ඔයා අද කරේ අනවශ්‍ය වැඩක් ඒක ඔයාට තේරෙන්නේ නැද්ද නෑ අම්මා ඒක හැමෝටම අභියෝගයක් එයාලගේ ප්‍රොඩක්ට්ස් වලට හොඳ මාකට් එකක් තිබුණොත් අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් කියලායි මං කිව්වේ. චූටි පුතා අම්මා ඒක හැම අතින්ම සාධාරණ තීරණයක්. දැන් අම්මා හොඳ අම්ම වගේ තරහ ගන්න තු කෑම කන්නකෝ. අභිලාෂ්ගේ හිත හැමදාම හීන දකින්නේ ලිහිණි තමන්ගේ කරගන්න. ලිහිණිත් හැමදාම හීන දකින්නේ අභිලාෂ් තමන්ගේ කරගන්න. එත් ලසන්තගේක වචනෙකට ලිහිණිගේ හීන හැම දෙයක්ම බිඳලා දාන්න පුළුවන්කම තියෙනවා. ලිහිණි මේ වෙලාවෙත් කල්පනා කර කර දුක් වෙන්නේ එයාට ලසන්ත නිසා උරුම වෙලා තියෙන අනාගතය ගැන. අප්පච්චි ඉස්සර හැම හැන්දෑවකම ඉර බැහැල යන වෙලාවට පොල් කුටම් බංකෝ උඩ වාඩි වෙලා අප්පච්චි මට පුංචි ලස්සන කතන්දර කියලා දෙනවා. මං ඒ කතන්දර වලින් හීන ලෝකයක් මවා ගන්නවා. අප්පච්චි අපිව දාලා සදාටම යන්න ගියත් එදා දැකපු හීනේ මං අදත් දකිනවා අප්පච්චි. ඒ හීනේ හැමදාම හීනයක් විතරක්ම වෙයි. හෙලෝ හෙලෝ ඇයි කතා කරන්නේ නැත්තේ? හීනේ මොනව හරි දෙයකට ඇඬුවා නේද? මෙච්චර හොඳට මාව තේරුම් ගන්න එපාස. ලිහිණි මං ඔයාව තේරුම් ගන්න නැතුව වෙන කවුරුවාව තේරුම් ගන්නට මං කොච්චර හිනා වෙලා හිටියත් මගේ හිත ඇතුළට ගිහින් මාව කියවලා බලව මගේ හිත ඇතුළේ තියෙන පුංචි දුකත් ඔයා තේරුම් ගන්නවා. ඉතින් එහෙම තේරුම් ගන්න ඔයාව තේරුම් ගන්න මට එපා කියන්නේ ඇයි? මේ බැඳීම තව තව වැඩි වෙන තරමට අපිට අපිව දාලා යන්න හුඟක් දුක හිතෙයි සර්. අපි කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. අපේ අම්මා අපට කැමති වෙන දවසක් මට ඔයාව අයිති වෙද්දී ලසන්තට බලන් ඉන්න වෙන දවසක් එනවාමයි. අපේ ආදරේ පරදින්න ඇලිහිනි මට හැකිර හඳ වගේ විශ්වාසයි. To really love a woman, to understand her, you gotta know her deep inside. Hear every thought, see every dream, and give her wings when she wants to fly. Then when you find yourself lying helpless in her arms, you know you really love a woman. You love a woman, you tell her that she's really wanted.
had a